සේවයට. තරගකාරී ලොවක දිවිගෙවද්දී සඳලියන්ගේ ජීවිතත් ඒ වගේම කඩිසරයි. නමුත් ඔවුන්ගේ හදවත් මුල කැටී. වර්තමාන සමාජයේදී කාන්තා ඔබ වඩාත්ම අවදීන් සිටිය යුතු තොරතුරු රසක් සමග සංවේදිකා සුභානි ගැලවිත අදත් සූදානමින් සඳලී සෙවනට ඔබව කැඳවන්න. බොහොම ස්තුතියි සම්බන්ත මෛත්‍රී ඔබට. අද සිකුරාදා දවසේ සඳලිය හෙවණින් මුණගැහෙන්නට ආරාධනා කළාට. කාන්තා රත්නයන් පිළිබඳව වඩා වැඩියෙන් කතා කරන සිකුරාදා සඳලිය සෙවන. ආයුබෝවන් සුබ දවසක්. අදත් සිකුරාදා දවසේ සඳලිය සෙවනින් අපි ඔබ හමු වෙනවා. එහෙමනම් සඳලිය සෙවණේදී අද අපි කතා කරන්නේ මොනවද කියලා ඔබට මුලින්ම මතක් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබේ ගතට ආහාර ගන්නා වගේම ඉදිරියේදී ඔබේ ජීවිතය හැඩගන්වා ගන්න නම් ඔබේ හිතටත් හොඳ දේවල් ලැබෙන්න ඕනේ. ඉතින් හොඳ දේවල් ලැබෙන්න නම් අපි අත්දැකීම් වැඩි කරගන්න ඕනේ, දැනුම වැඩි කරගන්න ඕනේ. ඒ නිසා සඳලිය හිවිලිදී අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා ඔබ වෙනුවෙන් නිකුත්තුණු වඩා අර්ථවත් දහම් පොත්පත් පිළිබඳව අද දවසෙත් කතා කරන්න. එහිදී ඔබට අපි ඒ කතා බහ ඇසුරින් අසන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර ලබා දෙන්නොත් අපි කැමතියි. අදත් ඔබට වටිනා දහම් පොත් කට්ටලයක් සාහිත්‍ය පොත් පියසත් එක්ක එකතු වෙලා ලබා දෙන්න. ඔබට පුළුවන් ඔබේ සැන්ඩකය පිළිබඳව කතා කරන්න සඳලිය සෙවනට එන්න. ඒ වගේම ඔබේ ලිපි නිර්මාණ චෝදනා යෝජනා අපට ලියන්න. ඉතින් පුංචි චෝදනාවක් අපට ලැබිලා තියෙනවා. එම් අපට ලියන්නේ අම්පාර සේනානායක හන්දියේ සුමිත් ලතායක නායක මහත්මිය. පසුගිය වසරේ පුරාවට අපි ලතා මඩුල්ලත් එක්ක රැඳී ඉඳලා මේ අහපු ප්‍රශ්නෙට උත්තර ගන්නවක් කිව්වා, නමත් කිව්වා. තවමත් අපට පොත් කටලේ ලැබුණේ නැහැ. දැන් ඔබ සඳලිය සෙවණින් හමු වෙනවා. සඳලිය සෙවණේ දිවත් අපට පොත් කටලේ ලබා දෙන්න කියලා. ඉතින් ඒ පැනේටත් උත්තරේ හොයාගෙන අද දවසේ වටිනා දහම් පොත් පිළිබඳව සඳලිය සෙවණින් කතා කරන්නටයි අපි සූදානම් වෙන්නේ. ඊට පෙර මතක් කරනම් ඔබේ අදහස් යෝජනා නිර්මාණ ඔබේ සැලකිය පිළිබඳව අපට ලියන්න. අපේ ලිපිනය නිෂ්පාදිකා සඳලිය සෙවණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය කොළඹ 7. සඳලිය සෙවන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය කොළඹ 7 අපේ ලිපිනේ. එහෙම නැත්නම් මෙහෙමත් ලියන්න පුළුවන්, නිෂ්පාදිකා සඳලිය සෙවන ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදිකා සඳලිය සෙවන ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 අපේ ලිපිනේ. එවනම් අපි අම්පාර සේනානායක හන්දියේ සුනිත ලතායක නායක මහත්මියගේ අපේ චෝදනාවට උත්තරත් හොයාගෙන අපි දහම් පොත් පිළිබඳව කතා කරන්නටයි මේ ප්‍රවේශය ලබා ගන්නෙ. Do it.
හද සනසවන දහම පිළිපදව සංගායනකට කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි හැමදාමත් මේ කාන්තාව ලෙසටහනෙති ඔබව විශේෂයෙන්ම දහම් පොත පිළිබඳව පොතපත පරිශීලනය කරන්න කියවන්න හුරු කරන්නේ. හුරු කරන විතරක් නෙමෙයි මේ අපේ කාන්තාවට ස්ටැන අහගෙන ඉඳලා අපි අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ඔබ ලබා දෙනොත් නිර්මාණාත්මක ඔබට වටිනා දහම් පොත් කටලෙකුත් ලබා දෙනවා අපි. කොහොමුණත් ඔන්න ගිය වසරේදී අපිට ආපු චෝදනාවක් මේ වසරේ තමයි ලැබුණේ. අම්පාර සේනානායක හන්දේ සුනිත් රතායකනායක මහත්මිය ලියනවා අපි පිළිතුරු ලිව්වා ජයග්‍රහණය කරා කියලාත් දැනුම් දුන්න. නමුත් අපිට තවම පොත් කටලේ ලැබුණේ නැහැ. ඒ මොකද කියලා මේවටත් උත්තර හොයාගෙන අපි අද අවෙන්ද වගේම සම්බන්ධ කරගන්න අපිට හැමදාමත් අපේ ශ්‍රාවකයන්ට නොමිලේම එක වැඩසටහනක දහම් පොත් 9 බැගින් ලබා දෙන මාසිකට පොත් 24කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙන සාහිත්‍ය පොත් දේශයේ අධිපති ශාස්ත්‍රපති මාධ්‍යවේදී ජාමික මුනිසිංහ මහතා මුණගැහෙන. ජාමික මහතා ආයිබෝවන්. ආයිබෝවන් සබානි. දැන් පුංචි චෝදනාවක් තියෙනවා පොත් ලැබුණ නැහැ කියලා. මටත් චෝදනාව ඔබටත් චෝදනාව. අපි මොකද්ද දෙන පිළිතුර මුලින්ම මේට? ඇත්තම සුභානි ඔබ දන්නවා දැන් වසර ගණනාවක් පුරාට අපි මේ සීවෙනි වැඩසටහනින් තමයි මේ හමු වෙන්නේ. වැඩසටහන් 100කදී අපි මේ වෙනකොට පොත් 1000කට වඩා අපි ශාวกීත උතුම් දෙපැලින් ඔවුන්ගේ නිවසට මේ අවලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ මෑත පසුගිය සති කිහිපෙදී ත්‍යාගරාජගෙන් දවා ගන්න බැරි වීම ප්‍රමාදයේ තමයි ඔය තින්නේ. නමුත් ඊට වඩා සාධකයක් අපිට තියෙනවා අනන්තවත් මේ අපේ කලින් අපේ හිටිය ශාวกීත උතුම් වගේම සඳලිය එවැනේ ඉන්න ශාวกී දෙවතුනුත් දන්නවා ඔවුන් විශ්වාස කරනවා. ඒ නිසාම ඔවුන් යලි යලි පිළිතුරු එවන්නේ. මොකද මේ අපි ඔවුන් ජයග්‍රහයකින්ද නියත වශයෙන්ම කෙදිනකෝ මේ ඔවුන්ට අදාළ තිලින පොත් කට ලැබෙන බව ඔවුන් දන්නවා. ඒ නිසාමයි ඔවුන් යලි යලි තමයි පිළිතුරු එවන්නේ. ඒ නිසා මම හිතන්නේ සුභානි ඒ ගැන කිසිම අවිශ්වාසයක් සැකයක් විචිකිච්ඡාවක් සපා ගතිය යුතු නැහැ. නිසැකවම ඒක ගුවන්විදුලියේ ඔබේ සංස්ථා පරිශ්‍රයට ආවොත් හෝ එහෙම නැත්නම් සාහිත්‍ය පොත් දේශ පරිශ්‍රයේ තියෙනවා ලුගේගොඩ විජේරාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මන්සන්දියේ හයිලෝල් පාරේමයි පිහිටා තිබෙන්නේ. එහෙමත් නැත්නම් නවින්හන්දියේ දේවානන්ද පාරේ 10-7 ධර්ම ස්ථානයේ සාහිත්‍ය පොත් දේශ පිහිටලා තියෙනවා. ඔබේ අනන්‍යතාව තහවුරු කරගෙන ඒ ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන්. ඒ නිසා ඒ ගැන සැකයක් අහිතක් විචිකිච්ඡාවක් සබා ගත යුතු නැහැ. සුභානි කොහෙත්ම ඔබ කියවට හරියටම හරි. මොකද පසුගිය සතියේ කවතර නිල්ක මහත්මිය තමන්ගේ හිතට එක්ක හැඳුම්පත සමග විස්තරත් එක්ක ලිපියකින් අපට ගුවන් සංස්ථාවට පැමිණලා තිබුණා. ඉතින් අපි එතුමාට නිල්ක මහත්මිට හිමි ත්‍යාග පොත් කට්ටේ ලබා දුන්නා. හොඳයි චාමික මහත්ම, කොහොමුණත් දැන් මේ වසරෙත් ඔබ සූදානම් වෙලා ඇති අපේ ශ්‍රාවක හිතවතුන් වගේම ඔබේ පාඨක ජනතාව වෙනුවෙන් හිත හදන ජීවිතයේ යහපත් මාර්ගයේ පෙන්වන පොත් ගණනාවක් හදනවා දෙන්න. ඒ ගැන යමක් කියමුද? ඔව් සුභානි, ඇත්තෙන්ම අපි මේ වසරේදී අපේ බලාපොරොත්තු වෙනවා පින් පොත කියලා පොතක් හඳුන්වා දීලා හැම කෙනෙකුටම සාහිත්‍ය පොතක් ගන්න හැම කෙනෙකුටම මේ පින් පොත නොමිලේ ලබා දෙන්න. මොකද දැන් අපි ගිය වසර 2015 වසරට ආයිබෝවන් කිව්වා. අපි වසරේ ආපහු හැරලා බැලුවාම 2000 අපි දවස් 365න් අපි මොනවද කරේ? හොඳ වැඩ කොපමණ සංඛ්‍යාවක් කරලා තියෙනවද? ආපහු හැරලා බැලුවාම සමන්තත් අනුන්ටත් යලි යලි හිත හිත සතුටු වෙන සතුටු විය හැකි කාරණා 365ක් කරලා තියෙනවාද? දැන් මේ අවුරුද්ද අධික අවුරුද්ද. දැන් අපි දින 8ක් ඉවර ඉවරයි. තව අපි ඉදිරියට තව තියෙනවා මේ වසර දවස් 366ක පොතක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. එතකොට මේ ගත වූ දින 8ේදී අපි මොනවද කරලා තියෙන යහපත් ක්‍රියා තමන්ටත් අනුන්ටත් සම හිතතුව පිණිස ඉවහල් වෙන මොනවද අපි කරලා තියෙන්නේ? අපි ධර්ම ග්‍රන්ථ පූජා කරලා තියෙනවද? අපි දානමාන දීලා තියෙනවද? අන්න අයට පිටවලා තියෙනවද? මේ කියන කාරණාත් එක්ක පොත් අපේ හොඳ මිතුරෝයි කිව්වාම ඒ පොතක් කියවලා ඒක තමන් වගේම සෑම හිතසුව පිලිස ඉවහල් වෙන පොතපත පමණයි සාහිත්‍ය පොත් පිටින් එලි දක්වන්නේ. ඒ නිසාමයි අපි ওই දහම් පොත්පත් පමණක් මෙලි දක්වන්නේ. සුභානි, මේ වසරේදී අපි ආරම්භයේදී කිව්වා කතිකාචාර්ය ශාස්ත්‍රපති පඬිතුක මහරැඹෑවේ පාලිත ස්වාමීන් වහන්සේ ඔබ දන්නවා පෙර භවයේ කර්ම විපාකයි මරණය අන්තරා භවයේ කර්මයේ පුනර්භවයේ වගේම අතීත භවයන් පවසන තේරාපදාන මේ වගේ කර්මයේ පුනර්භවයේ පොත් තුනක් එළි දැක්වුවා. උන්වහන්සේගේ නවතම කෘතිය අපි ජනවාරි 2016 ජනවාරි පළවෙනිදා එළි දැක්වුවා. අපි උන්වහන්සේ ලබන සතියේ සම්බන්ධ කරගමු මේ පොත් පිළිබඳ දැන කියා ගන්නට. ඒ පොත තමයි
බුදුදහමයි මාර සංකල්පය. රැක්මී මාරය කියන්නේ කවුද? මාරයා කියන්නේ සංකල්පයක්ද? මේක ඇත්තටම මාරය කියලා ඉන්නවද? මේ මාරය බුදුදහමත් එක්ක බැඳුණුම කාරණේ තමයි බුදුදහමයි මාරයයි කියන එක. ඒ නිසා මේ අපි කටහරිත් කියන මාරයි කියලා මාර බලවේගමයි එන්නේ කියලා මේ කියන කාරණාත් එක්ක කොහොමද අපි දැන හඳුනාගන්නේ කියන පොත අපි ඉලිදක්කා බුදුදහමයි මාර සංකල්පය කියන පොත. දැන් මේ වෙනකොට වෙනදපලෙන් ඔබට සානුමිල්ල ලබා ගන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම සුභානි දඩම්පාලසේ රාහුල ස්වාමීන් වහන්සේගේ මාසස නදුටු දෙවියෝ සහ භූතයෝ කියන පොතේ ඉලිදක්කා. ඒකේ දෙවෙනි කෘතිය අපි මේ එළඹෙන සතියේදී ඉලිදක්කන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම ඔබට මතක ඇති භාරත යෝගීන්ගේ සහ තායි මහරහතන් වහන්සේලාගේ විස්මිත භාවනා අධ්‍යක්ෂින් සිල්මාතා තායි ඇතුළු ඒ මහම්මන් තායි මහරහතන් වහන්සේලාගේ භාවනා අධ්‍යක්ෂින් ඇතුළෙන් භාවනා කියලා කෘතියක් අපි එළිදැක්කා. තිලක් කුඩා ඇති සූරින් සිංහලට පරිවර්තනය කරා. එතුමාම එවැනිම ඉතා වටිනා කෘතියක් සිංහලට පරිවර්තනය කරා සතිය සහ භාවනාව කියන කෘතිය. ඒකත් දැන් මේ සතියේදී අපි එළිදැක්කන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම අකලකට සිරිසුමන ස්වාමීන් වහන්සේගේ රස බණ කතා කියලා ධම්මපදත්ත කතා ඇසුරෙන් වටිනා කෘතියක් එළිදැක්කන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මේ මාසේදී අපි ග්‍රන්ථ හතරක් එළිදැක්කන්න සූදානම් කරලා තියෙනවා. එළඹෙන වසරේ මේ එළඹුණු නව වසරේදී නව කෘතීන් හතරක් පාඨක ලෝකයට දායාද කරන්න කටයුතු කරලා තිනවා. ඒ විතරක් නෙවෙයි අද දවසේදී බොහෝ දහම් පොතපත මේ වසරේදී එළිදකින්න. ඒ සෑම පොතපතක්ම ඔබට දැන කියා ගන්නට, ඒවා ඔබට ගෙන්වා ගන්නට, ඒ පිළිබඳ විස්තර සපයන්න අපි සැදී පැහැදී ඉන්නවා. ඒ සඳහා ඔබට අපිට අමතන්නට පුළුවන් අපේ දුරකථන අංකය 0115 24547 0115 24547. එහෙම නැත්නම් අපිටත් කතා කරන්න පුළුවන් 0714414817. එහෙම නැත්නම් 0775597127 කියන මේ ඕනෑම දුරකථන අංකයකට කතා කරලා ඔබට දහම් පොතපත පිළිබඳව දැන කියා ගන්න, ඒවා ගෙන්වා ගන්නට ඒ අවශ්‍ය තොරතුරු සපයන්න සුභානි. අපි උතුම් කාන්තා වැඩසටහනත් එක්ක මේ උතුම් සත්තරමුණින්ම සැදී පැහැදී ඉන්නවා මේ වසර පුරාත් ඔබත් එක්ක ඒකාත්මික වෙලා. හොඳයි, අපි මෙහි සුතිවන්ත වෙනවා. අපි යලිත් ඔබට ආරාධනා කරන්නේ ගිය වසරේ වගේම මේ වසරේ සඳලිය සෙවණත් එක්ක, ගිය වසරේ රතා මඩුල්ලත් එක්ක ඔබ එකතු වෙලා හිටියා චාමික, මේ අවුරුද්දේ සඳලිය සෙවණත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මොකද මිනිසුන්ට දින ඇද ඔබයි අපි හැමෝම විශ්වාස කරනවා වගේ තමයි දානය කියන්නේ මහා උතුම් දෙයක්. ඉතින් මේ උතුම් කාන්තාවක් නම් ඔබ දන් දෙන්නට පුරුදු වෙන්න ඕනේ, දෙන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ නිසා ඉතින් අපි මේ ධර්ම දානය තමයි විශේෂයෙන්ම සඳලිය සෙවණේදීත් ලබා දෙන්න බලාපොරොත්තු වෙන සාහිත්‍ය පොත්පත් එක්ක එකතු වෙලා ඉදිරියට අපි ඒ කාර්යයේ සීම කරන්නට සූදානම් වෙනවා. ලැබුණ නැත්නම් පොත් ළඟදීම ලැබෙන බලාපොරොත්තු ඇති කරගන්න. ඒ බලාපොරොත්තු කඩ වෙන්නේ සඳලිය සෙවණේදී අපි ඉඳ තියන්නේ. ඉතින් චාමික මුනිසක මහතාට විස්තර කතා කරන්න ඕන නම් කතා කරන දුරකථන අංකය අපි අලිත් සඳහන් කරන්න 0714414817 0714414817. මෙහෙට එන්න, ඇවිල්ලා පොත් කට්ටලේ තියාගෙන ලබා ගන්න. බැරි නම් විතරක් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. කැපලි ඉක්මනට ඔබේ ජයයි. පොත් කට්ටලේ අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා.